මීට පෙර අවස්ථා කිහිපයකදී මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා. එම බිත්තර සතොස ජාලය මගින් බෙදාහැරුණු අතර බිත්තර ආනයනය සඳහා ලබා දී ඇති කාල සීමාව පසුගිය අප්‍රේල් 30 වනදායින් අවසන් වුණා. ඒ අනුව රාමසාන් සහ නත්තල් උත්සව කාල සීමාව ඉලක්ක කර ගනිමින් බිත්තර ආනයනය කළ යුතු බවට ගෙනා යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායීකරණය සහ බිත්තර ආනයනය කිරීමට ගරු වෙළඳ අමාත්‍ය නලින් ෆනැන්ඩු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටත් අනුමැතිය ලැබුණා. මොකද ඉදිරියේදී පැමිණෙන උත්සවය සමයන්හිදී දේශීය වෙළඳපොලේ දරාගත නොහැකි මිල ගණන් යටතේ බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා තමයි මේ කැබිනට් අනුමැතිය ලබා දුන්නේ. පාරිභෝගික ජනතාවට නැවතත් එවැනි දැරිය හැකි මිලකට බිත්තර සැපීමේ අරමුණෙන් බිත්තර ආනයනය කරන්න වෙළඳපොලේ බිත්තර හිඟිය මගහැරවීම සඳහා එසේ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන්නේ. බැතර ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමේ පවසන්නේ වෙළඳපොළ තුළ බිත්තර අතිරික්තයක් පවතින බැවින් ආනයනය කිරීම සුදුසු පියවරක් නොවන බවයි. මේ අවස්ථාවේ අපි වෙළඳැමැතිතුමාට කියනවා ආනයනය කිරීමට කිසිම හේතුවක් නැහැ. ඉතින් අපිට වගකීමක් ඇතුව කියන්න පුළුවන් උපරිම ධාරිතාවයෙන් සියලුම නිෂ්පාදනයක් ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා. ඒ නිෂ්පාදනය වෙළඳපොළට එනවා. බිත්තර අතිරික්තයක් දැනට වෙළඳපොළේ තියෙනවා. අද මිල තීරණය වෙලා තියෙනවා වෙළඳපොළේ සාධාරණ මිලකට. රජයේ ප්‍රතිපත්ති ආනයනය කිරීම නම් මං හිතන්නේ මේ අවස්ථාවේ සුළුවා මධ්‍යම පරිමාණ ගොවින් මේ ව්‍යාපාරයෙන් ඈත් වෙයි. ඒකෙන් වෙන්නේ නැවතත් මේ කර්මාන්තය කඩා වැටීම. කිසිවිතත් වෙළඳපොළ තුළ පවතින බිත්තර මිල සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී බිත්තර ආනයනයට පියවර ගන්නා බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ. 43-44 තිබ්බ බිත්තරේ රුපියල් 55-56 සමහර ප්‍රදේශවල අපිට වාර්තා වෙලා තිබ්බ 60 ප්‍රදේශවල එහෙම රුපියල් 60-62 වගේ වැඩිවීමක් තිබ්බා. නිෂ්පාදකයන්ට අපි දැනුවත් කෙරුවා මේ තුළ දිගින් දිගටම ගියොත් අපිට නැවත බිත්තර ආනයනය කිරීමක් සිදුවෙ පුළුවන් සා විශාල ඉල්ලුමක් තිනවා. ඒ තුළ නැවත මීටත් වැඩිය බිත්තර මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. අගෝස්තු මාසයේ ඉඳලා දෙසැම්බර් මාසය දක්වා සෑම මාසකම බිත්තර මිලියන 30 බැගින් ආනයනය කරන්න අනුමැතිය ලබා දුන්නා. අපිට තවත් සතියක් දවස් 10ක් යද්දී බිත්තර ආනයනය කිරීම කරලා ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල අපිට සිදු කරන්න පුළුවන්. සමහර වෙළෙන්දන් ඒ වගේම නිෂ්පාදකයෝ අසීමිතව බහන්න මිල වෙනස් කිරීම සිදු කරනවා. අපි ඇයට විශේෂයෙන්ම අපි දැනුම් දුන්නා එවැනි තත්ත්වයක් වුණොත් අපිට වෙනවා රජයේ මැදිහත් වීම සිදු වෙන්න. බැතර බිත්තර ආනයනය පිළිබඳව ජනතාව දක්වුවේ මෙවන් අදහසක්. ලංකාවේ බිත්තර මිල අඩු වෙලා තියෙද්දී බිත්තර නිෂ්පාදකයාට මොනාටද පාර ගන්න පිටරටින් ගෙන්නන්න හදන්නේ? පිටරටින් ගෙන්නන්නේ නැරි කිකිරියෝ. ආ මේ නිෂ්පාදක ගන්න එක මතයි ඉතින්. ඒකයි. එතකොට පොඩ්ඩක් ගණන් අඩු කරා මේ කට්ටිය. ආය ගෙන්නවනම් හොඳයි. ගෙන්නවනම් මේ කට්ටියගේ බිත්තර වල ගණන් බහිනේ. ගේන එක ඇත්තටම හොඳයි. අඩුවට ගන්නනේ ඕනේ බිත්තරේ. අවංකම කියනවනම් ආසයි වැඩේට. හැමදාම රුපියල් 50ට ගන්න ඕනේ නැහැ බිත්තර 37 දෙරිපුවා නම් ලොකු දෙයක් ඒක. මේ මිසුළු සාහනයක්. අපි ඒකට ආන්න ඉස්තු ගන්න ඕන. රටින් හරි ගෙනන මිසුළු දෙන්නා මිසු පෝෂණය වෙන්නේ නැහැ. 37 හරි 35 හරි දෙනවනම් හොඳයි. ජනතාවට සාහනයක් ඒක.